ෆියුමි හංසමාලි කියලා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ තුල බොහෝ දෙනෙක් අතර ආකර්ෂණීය දිනාගත් ලංකාවේ ජනප්‍රියතම කාන්තාව කිව්වොත් මන් නිවැරදි. ඉතින් නිරූපිකාවක් විදිහට තමයි ඇය මුලින්ම ක්ෂේත්‍රයට පැමිණෙන්නේ. හැබැයි අද වන විට රංගන ශිල්පිනියක් විදිහටත් විවිධ වැඩකටයුතු එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ෆියුමි ගැන කතා කරද්දී මුලින් බොහෝ දෙනෙක් ඇයට විවිධ දේවල් කිව්වා. ඇය අඳින පළඳින විදිහට, ඇයගේ කතා විලාසයට, ඇයගේ හැසිරීමට, මේ වගේ දේවල් වලට බොහෝ දෙනෙක් ඇයට බැන්නා. නමුත් ඇය තමන්ට ඕනි විදිහට ජීවිතේ විඳින සුන්දර ගැහැණියක්. ඒ වගේම තමයි ඕනෑම අසරණ මිනිස්සෙට උදව් කරන්නත් ඇය දෙපාරක් හිතන්නේ නැහැ. මිනිස්යන්ට විතරක් නෙමේ සත්තුන්ටත් උදව් කරනවා අපි දැකලා තියෙනවා. ෆියුමි කියලා කියන්නේ පළමුවරට විවාහ වෙලා ඒ විවාහ ජීවිතයෙන් ආදරණීය පුතෙක් ලැබපු මවක් ඇය. ඉතින් ඇය තම ආදරණීය පුතාව තනියම හදා වඩා ගන්නවා. ඉතින් ඒ ධෛර්ය සම්පන්න තීරණය නිසාම බොහෝ දෙනෙක් ඇයට ගරු කරනවා. ෆියුමි කියලා කියන්නේ ජීවිතයේ නොයෙකුත් අභියෝගවලට මුහුණ දීපු කෙනෙක්. හැබැයි ඒ සෑම ජය පරාජයන් හමුවේ අද වන විට ඇය ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට ඇය ඇයටම හිමි ඉරණම්කාරයා හොයාගෙන ඉන්නවා. ඉතින් ඇයගේ ආදරණීය පෙම්වතාගේ නම තමයි ප්‍රගීත්. ඔහු ඇයට හරිම ආදරෙයි කියලත් වීඩියෝ දැක්කහම අපිට හිතෙනවා. ඇය විවිධාකාරයේ සමාජ මාධ්‍ය සටහන් එකතු කරමින් ඇය කියන්නේ දැන් ඉන්න ආදරේ ඇයට පෙර පිනකට හම්බුණා කියන දෙයි. ඉතින් ගොඩක් දෙනෙක් මේ ආදරණීය කපල් එකට හදවතින්ම සුභපැතුම් එකතු කරලා තිබුණා. ඒ වගේම පසුගිය දවසක ඔහු ඔහුගේ ආදරණීය පෙම්වතිය ගැන වැඩසටහනකදී කියලා තිබුණා. ඒ වෙලාවේදී ඔහු කියලා තිබුණේ මේ වගේ කතාවක්. මම එයාට අවුරුදු එකහමාරක විතර කාලෙක ඉඳන් ආදරය කළා. පාටි කරනකොට ඩිනර් ගද්දි මම එයත් එක්ක යාළුවෙක් විදිහට හැම දෙයකටම හිටියා. මන් දන්නේ එයා කැමති වෙයිද නැද්ද කියලා. ඒත් මගේ හිතේ ආදරේ දිගටම තිබ්බා. මම එයා ගැන දන්නවා. එයාගේ චරිතය ගැන දන්නවා. එයාගේ හොඳ හිත නිසා එයා ගොඩක් හොඳයි. ඒ වගේම එයා මට මේ වෙනකම් කිසිම බොරුවක් කියලා නැහැ. ඉතින් ඔහු තමන්ගේ ආදරණීය පෙම්වතිය වෙන ෆියුමි ගැන ඒ විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ. ඒ වගේම ෆියුමි සඳහන් කළේ තාම ඔහුගේ අම්මලාගේ පැත්තෙන් ඇයට කැමති වෙලා නැහැ කියලයි. හැබැයි ප්‍රගීත් කියලා තිබුණේ අම්මලාගේ ඔළුවට එක එකයි විවිධ දේවල් කියන නිසා ඒ දේවල් ඒ විදිහට සිද්ධ වුණා කියලයි. හැබැයි දෙන්නට දෙන්න කැමති නිසා ඉදිරියේදී එකට ජීවත් වෙන්න ඔවුන් බලාපොරොත්තුෙන් ඉන්නවලු. ෆියුමිගේ ආදරණීය පුතා කාවින්ග ප්‍රගීත් එක්ක හරිම එකතුයි කියලත් ඇයි කියලා තිබුණා. ෆියුමි සති දෙකක් විදේශගත වෙලා ඉඳලා තියෙනවා. වෙනදට නම් එහෙම රට ගියහම පුතා නිතර නිතර කෝල් කරලා අඬනවලු. හැබැයි මේ පාර එහෙම නැතුව ප්‍රගීත් එක්ක එකතු වෙලා සතුටින් හිටියා කියලයි ඇයි කියලා තිබුණේ. ඒ වගේම තමයි ඒ දවස් ටිකේ ප්‍රගීත් සහ පුතා නිදාගත්තෙත් එකටලු. ඉතින් මේ විදිහට තවත් බොහෝ කාලයක් ජීවිතේ සතුටින් ගත කරන්න ඔවුන්ට හැකියාව ලැබේවා කියලා අපිත් හදවතින්ම සුබ පතමු.